අනංගේද පුත්‍රයන් අනංගේද ශ්‍රද්ධාත්මය අනංගේද නාමයෙන් ආමෙන්. මාදේවි රජීදුනි ඔබ ගුණ මම ගයමි. ඔබ නම සදාකල්ම පසසමි. සැමදා ඔබට තුති බුදමි. සදාකල් ඔබ නම පසසමි. සමිදානෝ උතුම්ය. උසස්ම පැසසුම් ලැබිය යුතුය. එතුමන්ගේ උතුම්කම සොයා දැනගත නොහැකිය. පරපුරෙන් පරපුරට ජනතාව ඔබේ ක්‍රියා වර්ණනා කරති. ඔබේ ප්‍රබල ක්‍රියා ගැන ප්‍රශංසා කරති. මම ඔබේ රජ සිරිතේද මහිමයත් ඔබේ අරුම පුදුම ක්‍රියාත් මෙනෙහි කරන්නෙමි. දනෝ ඔබේ විස්මය ජනක ක්‍රියා ගැන කතා කරන්නෝය. ඔබයි සදාතන මිතුරුතුමෝ විපතේදී මා අත් නොහරින්නෝ. අවසන මා වෙනුවෙන් දීපුද දුන් ඔබයි සදාතන මිතුරුතුමෝ. රජිසුව ස්වාමීන් වහන්සේ ඔබේ ළඟම මිතුරා කරගත් ජීවිත ගමනේ ළඟම ඉන්න කෙනා කරගත් නිසා මේ ගීතිකාව තුළ ඔබට ආරාධනයයි. ඔබට මෙනෙහි කරන්න තියෙන්නේ උන්වහන්සේ මගේ ළඟම ඉන්න සදාතනික මිතුරා මාව තේරුම් ගන්න මට ප්‍රේම කරන තැනන් වහන්සේ. ඒ ආදරයට අපි ස්තුති කළා. අපි ගයමු ජේසුණිය අද දවසේ මගේ මිතුරා වෙලා මට දැනෙන්න සලස්වන වහන්සේ මගේ ළඟින් බව ස්වාමිනේ මේ පීඩාවේදී අරගලයේදී කුණාටුවේදී වහන්සේ මගේ ළඟම ඉන්නත් නොහරින මිතුරා බව ආත්මයේ ශරීර දැනෙන්න සලස්වන්න මේ දවසේ වහන්සේ දානය කරන නිසා වහන්සේගේ ආදරේ ස්තුති වේවා ප්‍රශංසා වේවා නමස්කාර වේවා තුති වේවා හල්ලෙලූයා. मितुरु तुमो विपते दिमाग नुहरिन्नो अवसन माविनुविन दिवि पुदेदु ओबाई सदातन मितुरु तुमो ඈත මූදේ රැල්ල ගොඩක් තියෙද්දි ඒ මූදර අඩිය තියන්න ඒ මූද ඇවිදගෙන යන්න මගේ හිත කිව්වත් සුදු ස්වාමිනි බයයි ජීවිතේ තරියට ඒ වගේ ඒ සුදු ස්වාමිනි ජීවිතේ මොන රැලි ගැහුවත් රැල්ල අපි පසුබස්සේ හඹාගෙන ආවත් සුදු ස්වාමිනි ඒ මහමුහුද මැද්දේ ජීවිතය කියන මහමුහුද මැද්දේ ඔබ වහන්සේගේ අත අත නැහැර ඔබ වහන්සේ ඇස් දෙක දිහා බලාගෙන මේ ජීවිතය ඇවිදින්න අපි පොරොන්දුවක් ගන්නම් මේ ආඥාව ඇතුලේ. එතකොට අපිට බයක් නැහැ සුදෝ ස්වාමිනී. අපිට තනිකමක් නැහැ. අපි වටේ පිටේ බලන්නේ නැහැ. ලෝකයේ දිහා බලන්නේ නැහැ. ජීවිතය කියන මහමුහුද මැද්දේ ඔබ වහන්සේ දිහා බලාගෙන ඔබ වහන්සේව විශ්වාස කරලා හරියට යාළුවෝ දෙන්නේ ආදරෙන් ඒ විශ්වාසයත් එක්ක ඉස්සරහට යනවා වගේ ඔබ වහන්සේ මගේ යහලුව කරගෙන මිතුරා කරගෙන මම ජීවිතේ ඉස්සරහට යන්න පොරොන්දුවක් මේ ආඥාව ඇතුලේ ගන්නවා. සූදී ඔබ වහන්සේ ඒ ආදරයට ඒ මිතුරුකමට සූදී ඒ යහලුකමට සූදී සුදෝ ස්වාමීන් ප්‍රශංසා වේවා මහිමය වේවා নমස්කාර වේවා හලෙලුයා සුදී මගේ ජේසුනි. मितुरु तुमो विपते दिमाग नोहरिन्नो
අවසන මා වෙනුවෙන් දිවි පුද දුන් ඔබයි සදාතන මිතුරු තුමු ප්‍රමාන්තේනි බ්‍රාන්සේ ගාව වෛරය ගිනිදැල් පාපේ ක්ලේශයන් නැහැ උදාහසේ ළඟට එන අභිගාවත් ඒව දෙවිලා පිච්චිලා යන ඒ ආදරේ එච්චර බලවත් ප්‍රමාන්තේ ඉදාවල 146 කියන සමිඳුන් ප්‍රශංසා කරන් මාගේ සිත සමිඳුන් ප්‍රශංසා කරන් දිවිහිමියෙන් සමිඳුන් ප්‍රශංසා කරන්නේ මේ දිවි ඇති තාක් මා දෙවිඳුන්ට පැසසුම් ගී ගයන්නේ මේ රජකුමරුන් කෙරෙහිවත් පිහිට විය නොහැකි කිසිම මිනිසෙකු කෙරෙහිවත් විශ්වාසය නොතබන්න මිනිස් ශාන්තිම හුස්ම හෙලයි පසට ආපසු හැරෙයි එදිනම ඔහුගේ යෝජනා සුනු විසුනු වී යයි ඒත් උන්වහන්සේගේ ආදරය අපෙන් වෙන්වන්නේ නැහැ ඒ නිසා උන්වහන්සේ මේ අතුලාන්තයේ සදාතනික සුරැකුමකට අපව ගෙන යන නිසා සදාතනික සහනයකට සැනසීමට අපව ගෙන යන නිසා උන්වහන්සේ ස්තුති කරමු හාලෙලූයා ස්තුති ජේසුනේ උන්වහන්සේගේ මහා ආදරයට සදාතනික ප්‍රේමයට නොනිවෙන ප්‍රේමයට ප්‍රශංසා වේවා ඒ උභහන්සේගේ ආදරයට මිතුරු ගමට ස්තුති ස්වාමිනී හාලෙලූයා හාලෙලූයා නමස්කාර වේවා ස්තුති වේවා හාලෙලූයා සදාතනික සුරකුම ලැබදී මාසනසාලු ජේසුනි ඔබයි සදාතන මිතුරු තුමෝ විපතේදී මා නොහරින්නෝ අවසන මා වෙනුවෙන් දිවි පුද දුන් ඔබයි සදාතන මිතුරු තුමෝ උන්වහන්සේට මේ ජීවිතේ බාර කරන්න අලෙදින ඔබ සියලු දෙනා කියන ස්වාමිනී මිතුරෙකුසේ මගේ ආත්මයට දැනෙන්න සලස්වන්න මම ආරක්ෂා කර හැම වෙලාවකම මට සමීප බව දැනෙන්න සලස්වන්න ජේසුනේ අද දවසේ අපි ආයිදී මේකයි මේ ජීවිත කරදර මැද කුරුසිය මැද ස්වාමිනී මේ වියගහ අරගෙන යන්න අමාරුයි ඒත් අපි බලවත් කරලා ඔබ වහන්සේ අපි ළඟ ඉන්න බව දැනගෙන ළඟින්ම ආශ්‍රය කරන යාළුවෙකු මිතුරෙකුසේ මේ ජීවිත ගමන අපව ගෙනියන නිසා ආදරේ ස්වාමිනී යා ගමනට ඔබන්සි දුන්නෝයි ජීවිත ගමනට මඟ පෙන්නනේ ආදරේ ප්‍රශංසා වේවා හාලෙලූයා නමස්කාර වේවා හාලෙලූයා හාලෙලූයා ස්තුති වේවා ප්‍රශංසා වේවා මිගිදප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමෙන් අයිබෝන් ජේසු පිටයි දුක් කරදර කුරුසිය මට එපා කියා කෑ ගසන්න සිතුණා කල්වාරිය කුරුසිය මට පෙනුණා අය දූ දේ නුසුදුසු බව හැඟුණා සමහරු කියනවා අපි ඔය සෝෂල් මීඩියා වල හැඩ මෙහැට ඇවිදිද්දි දකිනවා ජීවිතේ දැන් නම් හොඳටම ඇති ගොඩක් මහන්සි දැන් හුස්ම නවතින්න මේ හුස්මට ආමන්ත්‍රණය කරනවා නේද ජීවිතේ දුකක් කියලා සමහර අය කියනවා එම නැත්තම් ජීවිතේ කරදර වලින් විතරයිනේ පිරීලා තියෙන්නේ කියලා කියනවා. දෙවියන් වහන්සේ කොහෙද කියලා ඇදමුන් ප්‍රශ්න නගනවා. දෙවියන් වහන්සේ නොවෙනස්ව අචලව ඒ විදිහට තාමත් ඔබ මා වෙනුවෙන් ඉන්නවා. හැබැයි අපි දකින්නේ නැහැ අපිට මග හැරිලා. ඒ නිසා මා වැඩසටහන තුල අද දවසේදී අපි සූදානම් වෙනවා ඔබට මට මග හැරුණු දෙවියන් වහන්සේ කොතනද ඔබේ මගේ ජීවිතේ නතර වෙලා ඉන්නේ කියලා හොයාගන්න. එහෙම නැත්තම් ඔබට මට මගහැරුණු දෙවියන් වහන්සේ ඔබට මට මුණ ගැහෙන්නේ නැති තැන අපේ ජීවිතේ වැටෙන අන්ධකාරය පිළිබඳව කතා කරන්න.
බොහොම ආදරයෙන් ඔබව අපේ වැඩසටහනට පිළිගන්නවා. එතකම අපේ මැදිරියට අද දවසේදීත් බොහොම ගෞරවයෙන් පිළිගන්නේ කුරුණෑගල පදවි විශ්වාස ප්‍රවර්ධන කමිටුවේ ගරු උපාධ්‍ය පියදුමන් නිරෝෂන් ජයකොඩි පූජා ප්‍රසාදින් වහන්සේ. පියදුමනි ජේසුපීටයි. ජේසුපීටයි. එතකම අශාන් සහෝදරයාත් සුබුරුදු පරිද්දෙන් අද දවසේ ගායනින් වාදනයෙන් අපිත් එක්ක එකතු වෙලා මේ ගමන ඉදිරියට යන්න ශක්තියක් වෙනවා. ඉතින් ඔහුවත් බොහොම ආදරයෙන් මතක් කරනවා. පියදුමනි මේ අර ලෝකය වහගෙන දින මේ වාතාලයේ දිහා බැලුවොත් එහෙම අපි කියනවා මේ ඍණාත්මක සංකල්ප ධනාත්මක සංකල්ප කියලා කාරණාවක් තියෙනවා. හැබැයි මේ කාලේ ගොඩක් වෙලාවට අපේ රටේ නම් අපිට ඇහෙන්නේ මේ ටිකක් ඍණාත්මක தത്വයට යන හැඟීම් දැනීම්, එතකොට සිතුම් පැතුම්, ඒත් එක්ක මිනිස්සු හිතන විදිහ කියලා. හැබැයි එතනින් එහාට ගිහිල්ලා අපි සරල අපේ ප්‍රායෝගික ජීවිත තලයට අරගෙන ආවොත් එහෙම මේ ජීවිතේ මිනිස්සු ගොඩක් දුකෙන් ඉන්නවා. දවිදවි ඉන්නවා, ප්‍රශ්න පිට ඉන්නවා, කරදර පිට ඉන්නවා. එතකොට අපිට පිළිගන්න වෙනවා මිනිස්සු යම් ගැටලුවක ඉන්නවා කියන දේ අපිට පොදු ප්‍රශ්නයක් විදිහට අරගෙන ඇවිල්ලා කතා කරන්න වෙනවා. ඒක ආයේ තර්කයක් නැතුව අපි කියනවා. ඒ කියන්නේ අපි කියන්නේ නේද? එයාට නම් මොකද? එයාට සල්ලි දිනවනේ. එයාට රටින් සල්ලි එනවනේ, ඩොලර්ස් එන්නේ. අපිනේ දන්නේ අපි විඳින දුක. කියලා විවිධ විදිහට ජීවිතයේ ඔබ විඳින දුක ගැන ඔබ කතා කරනවා. පියතුමිනි මේ දුක් කරදර පොදි ගැහිලා බැඳිලා හරියට ගහට පොත්ත වගේ තමයි මේ මිනිස්සු මේ ජීවත් වෙන්නේ. කොහොමද මේ ජීවිතය අපි ඉස්සරහට අරගෙන යන්නේ? කොහොමද අපි මේකට පියවරක් තියන්නේ? ප්‍රායෝගිකව ස්වාමීන් වහන්සේත් එක්කයි අපි මේ ජීවිත ගමන ආරම්භ කළ යුත්තේ ආයුත්තේ. ඉතින් මේවා කොච්චර අපි කියවත් මනුෂ්‍යයා එන්න එන්නම දැන් දුක් කරදරින් පීඩා වලින් වැඩි. දැන් මේ යුගය ගත්තාම අපේ ලංකාව තුළ ආර්ථික පසුබෑම් වල වැටීම් වල යන නිසා ඊට අමතරව සමාජීය බිඳ වැටීම් ඒ වගේම ආගමික වශයෙන් ධාර්මික බිඳ වැටීම් අපි ගිය සතියකත් කතා කළා. ඒවල හේතුවක් මත මානවයාට තියෙන ප්‍රශ්න වේදනාකාරී ස්වභාවයන් වැඩි. එතකොට මේවා වැඩි වෙන තරමට මිනිස්සයා සහනේ හොයාගෙන යෑම වැඩි. දැන් වෛද්‍යවරයෙක් වුරුන් හොයාගෙන යනවා ගොඩක් ලෙඩ රෝග තියෙන නිසා තමයි වෛද්‍යවරුන්ගේ ඩිමාන්ඩ් එක ඉල්ලුම වැඩි වෙන්නේ. ඇත්තටම ගොඩාක් ලෙඩ රෝග තියෙන අය ඉන්නවා. එතකොට දැන් අධ්‍යාත්මික පැත්තෙන් අපි වැඩ කටයුතු කරගද්දිත් ගොඩාක් අය එනවා. මාව මුණ ගැසෙන්නත් ගොඩාක් අය එනවා. නමුත් මම ඒක తాවකාලිකව නැවැත්තුවා. මම ඒ කරුණත් කියන්නම් ඇයි එහෙම කළේ. එතකොට මානවයා වැඩිපුර ප්‍රශ්න ගැටළු වල යද්දී ඒගොල්ලෝ ඒවට පිළිතුරු හොයාගෙන තමයි යන්නේ. එතකොට දැන් ක්‍රිස්තියානි වන අය, උගක් අය සහ අනිත් පැත්තෙන් දේවාල ඒ වගේ දාගෙන ඉන්න අය, මිත්‍යාවෙන් වැඩ කරන අය, එතකොට නස්රාශ්‍රවේදීනි ඒ උගක් අය, ඒ අය සීලම් දෙන. මම මේ කට්ටිය මේකම ගොඩකට දානවා. ඒක ලේසි. ඒ අය මොකද කරන්නේ? අර තියෙන එයාලගේ වේදනාව ප්‍රශ්න වැඩි නිසා ඒක මාකට් එකක් කර ගන්නවා. ක්‍රිස්තියානි සභාවෙම තියෙනවා, ඒ වගේම දේවාල තියෙනවා, ඒ වගේම ඔය මුගග්න ශාස්ත්‍ර බලනේ තැන් ඒවල සියල්ලම තියෙනවා. විශාල මාකටින් එකක්. හේතුව තව කෙනෙකුගේ පීඩාව එයාලා වෘතයක් කරගෙන තියෙනවා. ඒ කිතුණු දහම කියන්නේ එහෙම එකක් නෙමෙයි. කිතුණු දහම තුළ මිනිස්සු යන්නේ හැම තැනම සුවය හොයාගෙන නම් ඒක ප්‍රේමන්තෙනි වැරදි. ඒක සුවය හොයන්නේ නෙමෙයි යන්නේ, දෙවියන් හොයන්න යනවා. මං කියන්නේ මම බදාදා දවසේ මිනිස්සුන්ව බැලුවා. සාමාන්‍ය දවසකට දවල් 12ක වෙනකම් 90ක් විතර බලනවා. එතකොට ඒ අය ප්‍රශ්න ගැටළු කියන බොහොම හොඳයි බෙදා ගන්න. හැබැයි මං දැක්කා දැන් අපි උදාහරණයක් කිව්ව 90ක් ආවා කියලා. 90ෙන් පස් දෙනෙක්වත් දේවස්ථානෙට ගිහිල්ලා යාච්ඤාවක් කරන්නේ. ඒක නිසා ඒ සාක්ෂි දැරීම නැතුව අපි ඒව කරලා වැඩන්නේ. ඒ අයනේ මාව මුණ ගැහෙන්නේ. මාව නෙමේ ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න ඕන මාතුලින් කරන. ඒක නිසා මම ඒක දැනට නැවතු. ඕනම ආගමක කෙනෙක් මා මුණ ගැහෙන්න එන්නේ ස්වාමීන් වහන්සේගේ ආදරය ලබන්නේ. ඒ අය උන්වහන්සේ පාමුල වැටෙන්න. ඊට පස්සේ තමයි උන්වහන්සේගේ ප්‍රේමය එයටත් දෙන්නේ. මොකද ඒ අපි හැමෝම දෙවියන් වහන්සේගේ දරුවෝ. ඒක නිසා උඟක එන්නේ මගෙන් පේනයක් අහගන්න. එහෙම අහනවා අපේ කතෝලිකයෝ විශේෂයෙන්. මම මේ කියන්න ඕනේ.
आगम दहाम गेन यम किसी वतावबोधयाक एक उदाहरण किया दस मैं देवस्थान इन बेरेऊना एक बौद्ध दर्वेकुट यक्षावेश संबंध प्रश्न सामान्य पिलकरण के इतकोट विभाग लीन वेलाट पेन दिखट पे विभाग लीन वेलाट पेन दिखट पेलाचर मे यक्ष बंधन आशीर्वाद मंगीटी सा मंग गर्पीत मेकन पल हिटिया जेसुन का मंगुना से कथा मेम प्रश्न ये फाद मुनगे नंदेवस्था हिटी ने आशीर्वाद कला के लिए मे आए बौद्धनी सा ये अल वेखा कथोली दिन आठ की वो याचा कर मे अल वे शुद्धोपयाकर सहम किसी याचा वगैन के अल रात्रि मट को लेकिन कथोली पौली फाद मे मे याचा कर फाद बहुमत एम फाद की वन एक अपटा पड़ी गेट लती गेट लोतम अभी आज्ञाकर अपट वे धरने से मंगे बागोल पुद्धुम कथोली दला यदहिल यन विधि मम्मी हरिम इक दुखरधर माकट करगनतीनो ये दुखरधर वलट याज्ञाकर तपे दाने सूय हो आगन यान हेम तनम यानो हेम तनम सूय नो वे सु दिना हो आगन यान जे सो मुनगेन सदा तक सुन एक मंग लेगोलो माव निकन जेसु कर माव हमुन तेति हिम देखो हे वगे विशाल ये देवे हंस आयु तो महिमे अपिवेणि दुबल काल का मनुष्य कोटेन अत्यम मम्मे एक मंग एक एक मम्मी मुनगेन हे भाई याक्षावधि अपेकोन अपेक सप्रसाद जे सुहांस याक्षागर सुवेनो मिनीस गोडा नमद मिनीसु कमती ये सुट वडा तव मनुष्य सुखरला कथा करने मेघ हदन वेनो मेघ प्रसिद्धि किय मेघ हदागा देवशन संबंधन वेदगा मनुष्य सुवेन्द बलापुर अनेक हे बै उभयानी सुय होयागन नम कथोली किसी वेडकने एम क्रिस्टियान कार्य किसी वेडकने मुकद सुनाम पास ये आठ दैय अमतक वेनो दिव्यान वहां से अमतक वेनो दिव्यान वहां से अमतक वेला ए आए अनवा वेनम गमनगत एक निशा वेदगत देवीदून मुनगे मै उन्वहां से मुनगहन थेन जीवित ये विशाल सोया वेन सन सीमक सदा तन सन सीमक निशा मेके अभी आरंभ करमु ऐ दिव्यान वहां से अमतक वेला कृष्ण वहां से अमतक मे गमन इतर ऐ अट बेरी उन्वहांस लंगति आगन मे गमन यन उन्वहांस मुनगहि मे गमन घटे इतोदन बेतुमन हर अपूर्व कारणवाद मतरे अतम समहारलाट अभी समाज तो दकीन मेघ अब्बेल फाद समहारीट दुर्गतने वालेनो मे फाद अपे गिदाव मे प्राश्न विसंदेन मे फादर विदर मे दे करपूल अने पुते अने धरव मे फाद अपीट संबंधक विधि आज्ञ समहारलाट जीवित अभी यहाँ प्रश्न आख्य आध्यात्मिक मगभिन्म गणीम हिताम सुधुसु हिताम योग्य कल युधुमय हेबेदी यथमून मेघ अब्बेकर हेम जीवित पोड़ी दे मुखाते हेम देट पियतुमे खामुन समहारलाट ये पियतुमलाट पवा पौदलिक खरदर आखिन मट्ट मट यथमुन मे संबंध खटियत करण अरे वहन से अभैख्यान आध्यात्मिक केतुन एक विधियट मठ हमुन इन्न केना निवेदि के ना खाऊद केला अपीट ताम वेटहिला नै फाद दंग अपीय समाज सम्मे अतुले समाज मत अतुले कारणावक्तिन अर सल्ली दीनो न हेम देम हरि मगे सतुट रंधापवती सल्लीवल वितर मुदल मद वितर मद नैकपुड़ कैटल वग्दे अभी हिदे मुनदे नदी उन्नत कम हरि सल्ली दीन मम सतुटी नैकने दिव्यन्सरा मट माव पोसत्कर मम धनवत्कर मंग आर्दिक मटमी वेटीलाइन्नीतुन गुले बेद मिनी सतुट गेला मुदल तिबी मद दिव्यन्स मट सलूपनी मुन्ना सर मट सल बुल सरल प्रश्न में सरल कारण गुडक मदगा अयो बदकी निन्नी सल ने
නැත්තම් ආර්ථික මට්ටමින් අපි ස්ථිර නැහැ ශක්තිමත් නැහැ මේක තමයි උත්තරේ බවට පත් වෙන්නේ මුදල මත සතුට හොයන්න මුදල මතම සතුට හොයන්න පුළුවන් ද කිතුනාට එතෙම ස්වාමීන් වහන්සේ අපිට උන්වහන්සේට ඕන දෙයක් මේ ලෝකෙ සපයන්න පුළුවන් මේ පළමුව කියන්නේ මිල මුදල් නෙමේ ඕනම දෙයක් දෙන්න පුළුවන් උන්වහන්සේට මේ උන්වහන්සේට පුළුවන් පොළවේ සහ මේ ලෝකෙ තිර ඕනම දෙයක් දානය කරන්න දැන් දවසක් මම දේශනාවක් අහගෙන හිටියා පාස්ටර් රේන්හාඩ් බොන්කේගේ ඉතින් ඔහු කියනවා දවසක් දේශනා කරන්න යන්න නෝන අය ඉද්දි රෙන්ට් එක ගෙවා ගන්න සල්ලි නැහැලු ඒ වෙලාවේ ඩොලර් 5000ක් ඕනෙලු එතකොට ඒක වැඩි වෙලා කොහොමද ඩොලර් 15000ක් ගෙවා ගන්න තියෙනලු හවස් වෙනකොට එතකොට එච්චර සල්ලි නැහැලු යාක්ෂා කරලු ස්වාමීනි දැන් මොකද මම කරන්න කියලා ඊට පස්සේ දා එක මොහොතක ඇහුණලු උන්වහන්සේගේ හඬ මං ඔබට ඩොලර් කෝටියක් දෙන්න 1500 යන්නේ කියන්නේ කෝටි එකමාරක් දෙන්න ඩොලර් 1 මිලියන් සෝල් එහෙම යකිවි 1 මිලියන් දෙන්නද කියලා ඩොලර් මිලියනයක් දෙන්න ඊට පස්සේ මම කල්පනා කරලු ඕ මිලියනයක් දීලා බල සේවය කරන්න පුළුවන් නේ ආය කල්පනා කරාලු ස්වාමිනාංශගේ මිලියනයක් මේ වෙලාවේ ගත්තොත් මම මොනවද කරන්නේ ලෝකෙම ගිහිල්ලා දේ වචනේ බෙදුවා කියලා හිතුවා මගේ වැඩ කටයුතුත් ඉවරයි නමුත් ඔහු ටික කල්පනා කරලා කිව්වලු ස්වාමිනී I need 1 million souls මට මිලියන එක ආත්ම දෙන්න ගලෝ ගන්න ඉනිසාරි ලස්සන ප්‍රීචර් කෙනෙක් මම බොහොම ආදරය කරන අපේ ස්වභාවය නෙවෙයි ක්‍රිස්තියානි ස්වභාවය රේනාඩ් බොන්ගේ නමුත් ඔහුගේ ජීවිත ගමන එහෙමයි එතකොට ඇත්තෙන්ම ඔහු එච්චර පිරිසකට ගිහිල්ලා අප්‍රිකාවේ දෙවන වංශික වචනේ දේශනා කළා ඉතින් වැදගත් වෙන්නේ ඒ දේද නැත්නම් උන්වහන්සේ තුල සදාතනික ගමනද අපි මේ ජීවිත ගමනේ යද්දී මුඟක් වෙලාවට අපට අමතක වෙන දෙයක් තමයි උන්වහන්සේ අපිට කොහොමද ජීවත් වෙන්න කිව්වේ කියලා. මේ කාරණේ අමතක වෙලා යෑම තමයි අපේ ඇදහිල්ලත් එක්ක ස්වාමිනාංශෙත් එක්ක යන්න බැරි. උගාක් අපි වර්තමාන සමාජයේ පුරුදු වෙලා තියෙනවා හැම දහමකම ප්‍රසිද්ධ වුණු ප්‍රචලිත වුණු දහම අල්ලගන්න. අපි කියනවා ඒකට popular religion. ඒකෙන් දහමේ යථාර්ථය නොවේ. බෞද්ධ දර්ශනයත් එහෙමයි. එතකොට අනිත් දහමුන් වලත් එහෙමයි. එතකොට දැන් ඔය කිතුණු දහමෙත් එහෙමයි. ප්‍රසිද්ධ වූ ප්‍රචලිත වූ දහම තමයි අල්ලගන්නේ. එහෙම නැතුව එහි හරයවත් එහි අත්විවරමවත් නෙමෙයි. ඒක නිසා මේ ඒක බොහොම වෙනස් කාරණයක් ඇත්තටම මිනිස්සු අත්‍යවශ්‍ය කාරණේ අල්ලන්නේ. ප්‍රසිද්ධ ප්‍රචලිත දහමට හැමෝම කැමතියි. සමහර වෙලාවට කිතුනුවාට කැමති නෑ කිතුනුව කියන ගීතිකාවට කැමති. එහෙම තියන අය. සමහර අය බෞද්ධයන්ට කැමති නේ එයාලගේ බෞද්ධ සමහර ස්වාමීන් වහන්සේලා දෙන ධර්ම දේශනාවලට කැමති. එහෙම නෙමෙයි. අපිට වැදගත් වෙන්නේ මෙහි ඒ බෞද්ධ දර්ශනයේ තියෙන මූලික හරයන් කිතුණු දහමේ තියෙන මූලික හරයන් අවබෝධ කර ගැනීම. එතකොට දැන් මේ අවබෝධයක් නැති ගමන අර ප්‍රසිද්ධ දහම අරගෙන මිනිස්සු යන්නේ මං හිතනවා මේ සඵලතාවය වගේ දෙයක් හොයාගෙන. ඒ කියන්නේ ඒගොල්ලන්ට මේක දියුණු වෙන්න මේක ලබා ගන්න මෙහෙම යන. නමුත් ක්‍රිස්තුන් වහන්සේ කියන ගමන බොහොම හාත්පසින්ම වෙනස්. උන්වහන්සේ කිව්වේ සියල්ල මං සුව කරන්න මං ගාවට එන්න කියලා. එහෙම නෙමෙයි උන්වහන්සේ කිව්වක අර්ථය. මම හිතනවා ඒක අපි ටිකක් පැහැදිලි කරගමු මතේ සුමාගේ සුවිශේෂයේ 11 වෙනි පරිච්ඡේදයේ 25 තිය කියෝලා. ඊට පස්සේ අපි ඒක විග්‍රහයන් යමු ඒකේ අනුසාරයෙන්. සුදෝ මතේ තුමාගේ සුවිශේෂයේ 11 වෙනි පරිච්ඡේදයේ 25 වන වගන්තියේ සිට 30 වන වගන්තිය දක්වා. ඒ අවස්ථාවේදී ජේසුස් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළසේක. ස්වර්ගයටත් පොළවටත් ස්වාමීන් වන පියාණන් වහන්ස ඔබ වහන්සේ මේ කරුණු පැනවතුන් හා නැනවතුන් කෙරෙන් ආවරණය කොට බාලයන්ට අනාවරණය කළ හේයින් ඔබට තුති පුදමි. එසේය පියාණනි ඔබට ප්‍රිය මනාප එයමය. මාගේ පියාණන් වහන්සේ සියල්ල මට පවරා දී ඇත.
පියාණන් වහන්සේ හැර අන් කිසිවෙක් පුත්‍රයාණන් නොහඳුනති. පුත්‍රයාණන් සහ පියාණන් වහන්සේ එලිදරව් කිරීමට පුත්‍රයාණන් විසින් තෝරාගනු ලැබූ යමෙක් වේද ඔහු හැර අන් කිසිවෙක් පියාණන් වහන්සේ නොහඳුනති. වෙහෙසවන බර උසුලන සියල්ලෙනි මා වෙත එන්න. මම ඔබට සහනය දෙමි. මා ගුණවත් මෘදු නිහතමානී කෙනෙකු බැවින් මාගේ වියකහ කරටගෙන මාගෙන් ඉගෙන ගන්න. එවිට ඔබට සහනය ලැබෙනු ඇත. මාගේ වියකහ පහසුය, මාගේ බරද සැහැල්ලුය. මේ ජීවිත ගමනේ අපි හැමෝටම කුරුසයක් තියෙනවා. මොකද අපි සූදානම් වෙනකොට අපිට ගෙවන්න දෙයක් තියෙනවා. ඒ කියන්නේ සදාතනික ජීවිතයට සූදානම් වෙන මේ කාලේ අපිට කරන්න කාර්යයක් තියෙනවා. අතිතුම් හැරලැති රාජගුරු ප්‍රසන්න වහන්සේ දා කිව්වේ මේක අපෝස්තුලික යුගයේ අපි ඉන්නේ. ක්‍රිස්තුන් වහන්සේගෙන් පසුව දෙවියන් වහන්සේ අපිට කතා කරන යුගය. දැන් අපි වැඩ කරන්න ඕන යුගයයි අපි ඉන්නේ. අපි වැඩ කරන්න ඕන යුගය කියන්නේ දැන් අපි ඉන්නේ. දැන් හුඟක් අය හිතනවා දැන් අපි නෙමෙයි වැඩ කරන්න, අපි තාම ලබා ගන්න නෑ, ලබා ගන්න යුගය ඉවරයි. දැන් අපි වැඩ කරන යුගයයි තියෙන්නේ. එතකොට දැන් හැමෝම දිවිසවරයක් විය යුතුයි. එක නං කියලා දිවසිරු දැන් හුඟක් බලපම්. දැන් Facebook එකට ගියහම දිවසිරු යොගොඩයි. දැන් සරල දිවසිරුවෙක් වෙනේදී අපි අර කියලා දෙමු. ඔබ වෛද්‍යවරයෙක් නම් ඔබේ දිවසේ කාර්ය සාධාරණ ලෙස ඔබේ හැකියාව පාවිච්චි කරලා ලෙඩුන්ට බෙහෙත් දෙන එක, අසරණයට රෝගයට පිහිට වෙන එක. ඒක තමයි. ඔබ පොලිසිය මහත්තයෙක් නම් හමුදාවේ ආරක්ෂක අංශේ නම් ඔබේ කාර්ය හදවතට එකඟව නිහෘද සාක්ෂියට එකඟව ඒක කරන්න අකුරට. මොකද එහෙම ගැළවීමට යන්නේ. ඔබ ගුරුවරයෙක් නම් ඔබේ හදවතට එකඟව හෘද සාක්ෂියක එකඟව සමාජයක දරු පරපුරක් ස්වර්ගයේ දකින්න පිණිස යහපතේ උච්චතම ස්ථානට යන පිණිස දහමෙනුත් දැනුමෙනුත් විනයනුත් එයාලා පෝෂත් කරන. ඒක තමයි එයාගේ දිවැසි කාර්යය. හැමෝටම දිවැසි කාර්යයක් තියෙනවා. මෙහෙම නම් ගහලා තියෙන දිවශිවරු නෙමෙයි. මම දිවශිවරයෙක් නෙමෙයි. නේ අපි කවුරු ක්ලේම් කරන්නේ මම දිව මම ස්වාමින් වහන්සේගේ ඒ පණිවිඩය අරගෙන නේද? මගේ දූත කාර්ය තුල මා දිවශියෙක් වෙන්න ඕනේ. ඔබේ දූත කාර්ය තුල ඔබ දිවශිවරයෙක් වෙනවා. එතකොට මේ නාලිකාව තුල මේ නාලිකාව දිවශි කාර්යයක් කරනවා. අපි මිලන්ද සිල්වා මෙතුමා ඇතුළු ඒ සියලු දෙනා ඔහු මේ ගිහි නායකත්වයක් මෙහි තියෙනවා. ඒතර මේ ගිහි පිරිසකගේ මුදල් සියල්ල එකතු කරලා මේක සභාවෙන් නඩත්තු වෙන්නේ නැහැ. මේක මේ නාලිකාව නඩත්තු වෙන්නේ ඇත්තටම පෞද්ගලික ධනය සහ මේ උදව් උපකාර ඇතුව අපේ ප්‍රේක්ෂකයොත් මම හිතන්නේ උදව් කරනවා. අපි ආරාධනත් කරනවා එහෙම කරන්න මේ වැඩසටහන් දිගටම කරගන්න. මේක විශේෂයෙන් මා වැඩසටහන ලේසි නෑ, අමාරු තත්ත්වයකයි යතුමත් යන්නේ. ඒත් ඒ අයගේ දායකත්වයන් මේ අයගේ දාඩිය මහන්සිය තමන්ගේ සමාලට ඔය මිලන්ද සිල්ලා මැතිතුමා එයාගේ පවුලට කරන්න ඕන දේවල් සමහරලාට ඒවා කැප කරගෙන යනවා වෙන්න පුළුවන් මේ කමාරුවේ. ඒකට හේතුව තමයි ඒක තමයි ස්වර්ගයට යන්න දෙයක් ගෙවනවා. අපි දෙයක් කරන්න තියෙනවා. මෙන්න අපෝසලේ කාර්යය. මේ තමයි මේ අය කරන එයාලේ කටයුත්ත. ඒක මේ විදිහටයි යන්න වෙන්නේ. කුරුසිය දරාගෙන බර වේදනාව දුක ඒ සියල්ල දරාගෙන උසුලාගෙන යන්න තමයි ශක්තිය දෙන්නේ. උන්වහන්සේ කොහෙවත් කියලා නැහැ මානුව එන්න ප්‍රශ්න නැහැ, ගැටලු නැහැ, අවුලක් නැහැ එන්න. සියලු සැප සම්පත් මංගාව තියෙන එන්නේ නැහැ. ඒක දෙන්නේ ස්වර්ගේ. ස්වර්ගයේ தત્වේ සදාතනික ජීවිතේ ඒවා නිදහස් වෙනවා. හැබැයි සදාතනික ජීවිතේට අපේ රදගුරුතුමාගේ වචනින් මම කියන්නම් හෝම්වර්ක් එකක් තියෙනවා කරන්න. උනාසේ කිව්වා we have homework to do. උනාසේ කිව්වා අපිට තියෙනවනේ ගෙදර වැඩක් කරන්න හෝම්වර්ක් එක. ඉස්කෝලේ ගිහිල්ලාම හෝම්වර්ක් තියෙනවා නින්දාසේ. ඒක තමයි මේක. ඒතර අපි හැමෝටම තියෙනවා ගෙදර වැඩක් කරන්න ප්‍රායෝගිකව. සදාතනික ජීවිතයට අපි යන්නට පෙර ඒක යන්නට ඒතෙන්ට ගියොත් ඉතින් ඉවරයි සියල්ලම. උන්වහන්සේ එතන තමයි සදාතනික සහන. ඒකයි උන්වහන්සේ කිව්වේ. නමුත් ඒ තාක් දුරට ඔබට මේ ජීවිතේ වේදනහරහා යන්න වෙනවා.
ප්‍රශ්න හරහා යන්න සතුටක් තියෙනවා දුකක් තියෙනවා වේදනාවක් තියෙනවා ධෛර්යයක් තියෙනවා අධෛර්යයක් තියෙනවා නේ සියල්ල තියෙනවා ඔය කියන කාටවත් ඒව නැතුව නෑ දැන් දේශනා කරන අපටත් ඒක තියෙනවා මිනිස්සු අපිට බයිනවා අපි හැමෝම හොඳයි කියනවා නෙමෙයි සාප කරනවා බයිනවා වෛර කරනවා එහෙම තියෙනවා පෞද්ගලික අධ්‍යයනය කියන්නේ එහෙම තියෙනවා මිස් අන්ඩර්ස්ටෑන්ඩ් තියෙන තේරුම් නොගැනීම තියෙනවා ප්‍රතික්ෂේප ලක්වීම තියෙනවා එහෙම තියෙනවා ඒ සමහර අය හිතනවා දැන් ආ මේ ෆාදර් නම් ආය කෙලින්ම ජේසු වගේ මොන පිස්සුද එහෙම කරගෙන යන්නේ නෑ එහෙම තියෙනවා සමහරවිට මාත් එක තරහා වෙලා වෙන පල්ලියකට පූජාවටත් යනයි එහෙම තියෙනවා හේතුව ජීවිත ගමනේ අභියෝග වැඩි එතකොට ඒ කුරුසිය දරාගෙනයි ආදර ප්‍රේමවන් තේනේ වේදමෙක් වෙලත් අපි යන්නේ මටමත් ආවේනේ කුරුස දෙනවා නැත මේ හොඳනේ මේ කියන්නේ නැත්තම් මිනිස්සු හිතයි චතුරායි චරිතෝයි මමයි හරීම පරිපූර්ණ විදිහට යනවා දැන් සේරන්නේ නේ අපි තුන් දෙනා හතර දෙනා පියතුමෙන් ලෙස මාත් යථාර්ථවාදී වෙන්න බෑ ඒ අරගලේ අපි යන්නේ ඉනිස මතක තියාගන්න ඔබ අපි හැමෝම යනවා මට ස්වාමීන් වහන්සේ හඬ ඇහුණා කියලා මම පරිපූර්ණ ජීවිතයන්නේ සත්ව ආයේ කිසිම වේදනාවක් නැහැ ප්‍රශ්නයක් නැහැ මේ යනවා හැබැයි ඒකේ තියෙන ආදරය තමයි උන්වහන්සේ හැම මොහොතකම මගේ ඇතුළාන්තයට මේ ප්‍රශ්න වලින් යන්නට මඟ පෙන්වීමක්ද මේ අරුබුද හරහා කුණාටු වේදනා හරහා යන්න ලස්සන මඟ පෙන්වීමක් සිදු කරනවා ඒක වෙන්නේ හැමෝටම මේ හඬ ඇහුනාම ගමන යන්න ලේසි කිව්වේ ඒකයි. ඒකින් අදහස් කරන්නේ කිසිම ප්‍රශ්නයක් නැතුව වේදනාවක් නැතුව යන්න පුළුවන් කියලා. ඉතින් යථාර්ථය නම් ජේසුස් වහන්සේ ගාවට එන හැමෝම සුව කරන ප්‍රශ්න නැහැ වේදනාවක් නැහැ නෙමේ. මේ පොළවේ මේ කය දරාගෙන ඉන්න තුරු සියල්ලටම ප්‍රශ්න තියෙනවා. සියල්ලටම තියෙනවා. පැහැදිලි. එතකොට මේ දෙවිඳුන් සමග ඉදදී දෙවිඳුන් තුල ගමන් කරන්න උන්වහන්සේ අපිට මඟ පෙන්වනවා. ඒකයි ෆාදර් කිව්ව අර ඒ සම්බන්ධතාවය, ඒ කනෙක්ෂන් එක උන්වහන්සේත් එක්ක අපි තියෙනවා නම්, උන්වහන්සේත් එක්ක ඒ ස්පර්ශයත් එක්ක අපි ඇවිදගෙන යනවා නම්, උන්වහන්සේගෙන් හංගන්නේ නැතුව අපේ ජීවිතේ ඉස්සරහට යනවා නම්, උන්වහන්සේ මොන ප්‍රශ්න අභියෝගේ ආවත් උන්වහන්සේ මඟ පෙන්වනවා. අපිට මොකක් හරි පාරක් අරිනවා, විරුද්ධ කරනවා කියන දේ පැහැදිලි වෙනවා. මේ ෆාදර් දැන් මා කියන චරිතය දෙවිඳුන්ව අතහරින තැන තියෙනවා. ඒ තමයි සමහරලාට මට දැනෙන විදිහට දැන් මගේ විදිහට දේවල් උනේ නැති වුණාම ජීවිතේ මම දෙවියන්වහන්සේ වතාරිනවා. විශ්වාසය නැති වෙනවා හරි නැත්නම් මම හිතාමතාම දෙවියන්වහන්සේට කියලා වැඩක් නැහැ. උන්වහන්සේට මාව තේරෙන්නේ නැහැ. උන්වහන්සේට මාව ඇහෙන්නේ නැහැ කියලා මා විසින්ම මා හේතු හදාගෙන මම දෙවියන්වහන්සේ අතහරිනවා. ඊට එහා ගිහිල්ලා අපිට දෙවිඳුන්ව මග හැරෙනවා. අර අපි කියන්නේ අර ඔබවහන්සේ ගියේ වැඩසටහන ගත්ත අපිට පැහැදිලි කරා කාලය දිනන සමහරුන්ට පල්ලියන කාලය දිනනවා. දෙවියන්වහන්සේ මතක් වෙන කාලය දිනනවා. යාඥා කරන කාලය දිනනවා. සමහරට අවුරුදු ගණන් දිනනවා. සමහරු ඉන්න අවුරුදු පහක් පල්ලියන අවුරුදු පහක් පල්ලියන්නේ ආය අවුරුදු පහක් වෙනවා. සමහරට පල්ලි එන්නේ නැතුව ඉන්නවා. තමන්ගේ ගෙදර සමීපතම යා මැරෙනවා. ඔන්න ආය පල්ලියෙන්න පටන් ගන්නවා. ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන පල්ලියෙන්න පටන් ගන්නවා. එතකොට ඇයි අපිට ජීවිත ගමනේ දෙවිඳුන් මග හැරෙන්නේ? කොහොමද මග හැරෙනවා නම් අපි එහෙම නොකර ඉන්නේ? ඒකත් එක්කම මම කියන්න මේ අභියෝග වලට කොහොමද මූණ දෙන්නේ කියන එක. පළවෙනියටම අපිට අධ්‍යාත්මික ගමනේ අපි හුඟක් අයට තියෙන දුර්වලකමක් තියෙනවා. ඒක එක පොතක මම කියෙව්වා. ඒ කතෝරයා කියනවා මේ අපිට තියෙනවා අධ්‍යාත්මික 80ක් වගේ 80ක් වගේ. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා spiritual amnesia කියලා. Spiritual amnesia කියන්නේ තාවකාලිකව හෝ මොහොතකට හෝ අපිට අමතක වෙලා යනවා අපි කවුද පළවෙනියට. දෙවෙනියට උන්වහන්සේ කවුද? ඒ දෙකම අමතක වෙනවා. එතකොට මේ දෙකම අමතක වුණාම උන්වහන්සේ මාතුල කරන විශාල ප්‍රතිහාරයන් අපි දන්නේ නැහැ. උන්වහන්සේ මෙතෙක් කල් අපව ගෙනාපු ගමන ගැන අපි දන්නේ නැහැ. එතකොට දැන් අපි ළමා කාලයක් තිබුණා, තරුණ කාලයක් කට එන්න ඉස්සෙල්ලා ළමා කාලය තිබුණා. ඒ ළමා කාලේ ලස්සනට අපි ආවා. එතකොට අපි දන්නේ නේ අපි ජීවත් වුණා නැද්ද? හරීම සැහැල්ලුවෙන් සන්තෝෂෙන් හැමෝම වගේ ජීවත් වුණා. ඔය කාලේનું අපි වගකීම් ගන්න ගෙත ඉහැම් තමයි ප්‍රශ්න ආවේ. දැන් ওই කසාද බඳපු හුඟක් අය කැමති ළමෙක් වගේ ඉන්න. මොකද වගකීම් අඩුයි, බොහොම සැහැල්ලුවෙන් ආවා.
ඒ අපි කල්පනා කරලා මෙනෙහි කරලා බලලා තියෙනවද මේ ළමා කාලේ දෙමාපියෝ මොන තරම් කැපකිරීම කළා අපිව ආරක්ෂා කරාද බැලුවද ඒ ස්වාමීන් වහන්සේ තුල කතා කරපේද එතකොට ඒ අය එතනින් පෝෂණය කරේ ස්වාමීන් වහන්සේ පෝෂණය කරගෙන ආව දරුවන් දරුවෙක් ලෙස අපි දෙ දෙනා අපි හැමෝම පෝෂණය කරන් ආව දෙම්මට මතකනේ එහෙම ආවා කි ගොඩාක් ඔබ යාක්ෂා කරලා ඇති ජීවිතේ ගොඩාක් යාක්ෂාල ඒ හැම යාක්ෂාකෙන් ගොඩාක් ඒවට පිළිතුරු ලැබෙලා ඇති ප්‍රතිහාරාත්මක ලෙස නිකන් නෙමෙයි සාල ප්‍රතිහාර කතෝලිකයන් ඇහුවොත් තියෙනවා කිසිම කෙනෙකුට නොකියපු ඒවා කටුගේ දාලා තියෙන්නේ මොකද තව කාට හරි මේක කිව්වොත් මිනිහත් ජේසු අදා ගන්නවා ඒක නිසා අපි අය කියන්නේ ඒක එහෙමම තියන් ඉන්න බොහොම වැටිනවා ඒක නිසා ජීවිතේට බෙදාගත්තු නැති किसीम मिनीकूट की अपने विशाल प्रातिहारती है उतूम कथोलिको एक इतकोट मे प्रातिहार वेला अब जीवित गमनी मम्मी हम उदाहरण उन्नदे पिलिका वक्ति याक्षति स्वामी याक्षा उन्न सून पिलिका सूवेला भूम सतुटे अवृद्धाम එයාට හැදෙනවා වෛරස් උනා. දවස් දෙකක් විතර සුවුනේ නැතුව ටිකක් බය වෙනවා. බය වෙලා කියනවා අනේ ස්වාමිනී මාව වැහෙන්නේ නැද්ද මම මට දැන් මේ උණ හැදිලා තියෙන්නේ. මාව සුව කරන්න මාව මේව කරන්න මෙහෙම මාව ඉක්මනට සුව කරන්න. එයි මේ එහෙම කියලා යාචනා. දැන් මොකද මෙයාට අමතක වෙලා තියෙන්නේ? පිළිකාවකින් සුව කරපු මාව හෙම්බිරිස්සාවකින් සුව කරන්න බැයිද කියලාවත් මතක නැහැ. मोहतकट अमतक कऊद मम मनोद मगे दुबलक मम धन्यवाण मगेन मम अवबोधे की इन्वण मगे दुबलक नुतका उन्वहांसी मठ उदौ खरपु विधि महाप्रातिहार मुलु जीवते मिस्तूति कर प्रशंसा करोड़े हरियट मिन बेलु उन्वहांस जीवित दीलतीन देवाल दिहा बलपुह मनुष्य कोट ये पुद्गलेट इलांड काल्याज्ञ मुखद स्तूतिकरण काल्या स्तूतिकरण इलांड काल्याज्ञ इतरम दीलतीन हबे मतकने मंगदान देवियो खाऊद मे गमन माव गेनलतीन इच्छर पापयान दुबल खरपु देवालु दीयन से मेम देने गत्वरिन मम देवियोनान दिव्यन्वहंसे उनान अभी मम दिव्यन्वहंसे उनान मम खावदावत मठ समाव देने तम मिने कल बल पहाम जीवित है भाई अरे अभी की नो गीति कावित ऐ मितरम जे सुनी ऐ मितरम मठ आदरे वटिन वाद मम मे तरम इगे उन्वहंसे गी गमनक तीन उन्हांसे पुदुम गमनक गेनो एक निशा अपीट अपी वत गुणा उन्हांसे मठ मा मत कर कर උන්වහන්සේ ක්‍රියා කරන ප්‍රශ්නේ තියෙන්නේ මිනිසාට මිනිසාව මතකනේ මේ මා ප්‍රෝග්‍රෑම් අපි කරන්නේත් ඒකනේ මා මාව සිහි ගන්නවා මට මාව හේතු ගන්න එතකොට මා තුළ වැඩවසන ස්වාමීන් වහන්සේ පේන්න ගන්න මා කියන්නේ යහපත්ම කෙනා නෙමෙයි මගේ තියෙන දුබලකම වැටුණු තැන් වැටෙන තැන් පාපේ බැහිකම් ඒ සියල්ල මගේ ශක්තියින් මං හඳුනාගත්තොත් මට ස්වාමීන් වහන්සේව आदर अद्दीन मार लेकिन समिधानो मऊदेस महदे कलशेख परशुद्धयानो यु हेतुमन गे नाम अभिकीट जीवित लबुन आशीर्वाद गणीन गणंकरा वेटेन देन देयाक नुलाबेन देन आबसट हरिला गणंकोत् हितला बेलवोत् अवसी एन मे हुद कल्पनावें होयला बेलवोत् මහිතන්නේ අපිට උන්වහන්සේට ස්තුතිය කියලා කියන්න අපි පියතුමා කිව්වා වගේ දින සති ගණන් මාස මදි උන්වහන්සේ ඉස්මතු කරේ හරි ලස්සන කාරණාවක් පියතුමිනේ මේ අධ්‍යාත්මික අවසිහිය කියන කාරණාව අපි අර මේ පෙර සඳහන් කළ බයිබල් පාඩේ තිබුණ පියතුමිනේ මේ මාගේ වියගහ කරටගෙන මාගෙන් ඉගෙන ගන්න එවිට ඔබට සහනය ලැබෙනු ඇත මාගේ වියගහ පහසුය මාගේ බරද සැහැල්ලුයි දැන් මේක අපි देववाक्य विविध अवस्थावल अहलदीन पल्ली अहलदीन अभी केवल दिन मे व्यगह कील के मुखाग्दी मेके तेरु मुखाग्दुना से अभी आराधना करें व्यगह करडगा कारण आप मुखाद पैदली कर व्यगह के देवदार में गैंबर अर्थ अर्थ अंगे अभी सरल विधि बेदागम
සාමාන්‍යයෙන් ඔය වියගහ කියන එක උඟක් අය දන්නවා ඔකට මම සිංහලයේ කියන මක්කොලි බඳ කියලා තියෙනවා වියගහ කියන්නේ බර අදින්න පහසු වෙන්නට ගවයෙකුට කරට දාන ලී ඒකින් එල්ලල තමයි නගුල යන්නේ එතකොට වියගහ ඒ කියන්නේ උන්වහන්සේ දරාගෙන ගියපු ගමන උන්වහන්සේ ක්‍රියා කරපු විදිහ ජීවත් වුණු විදිහ ලේසී ඒක තමයි පහසුම ක්‍රමේ මේ ජීවිත ගමනේ අපේ වේදනාව දරන්න තව සරලව කියනවා නම් උන්වහන්සේ ජීවත් වුණු විදිහට අපිට ජීවත් වුණොත් පුළුවන් අපේ ප්‍රශ්නය උන්වහන්සේ විසඳපු විදිහට විසඳගන්න ඒක ලේසීනේ අර ඒක තමයි උන්වහන්සේ මම හිතන්නේ කියන දේ ඒ කියන්නේ ප්‍රශ්නේ අපි විසඳගන්නේ දැන් අපිට ප්‍රශ්නයක් ආවහම අපි අහනවා තව කෙනෙකුට ඔයා කොහොමද මේක විසඳගත්තේ ඔයා විසඳගත්තේ කොහොමද මෙයා විසඳගත්තේ කොහොමද ඒක කරලා බලන්න සමහරවිට ඒක ගැළපෙන්නේ නැහැ ගැළපුණොත් හරි ගැළපුණ නැතුණොත් විනාශය තව විනාශයකට නමුත් ප්‍රශ්නේ එක එක්කෙනාට ආවේනිකයි ඒ ආවේනිකත්වයේ අනුව ඒ ඒ කෙනාට ලැබිලා තියෙන ප්‍රශ්නේ තව කෙනෙකුට කාටවත් සමාන වෙන්නේ නැහැ එකම ප්‍රශ්නේ අපි දෙන්නටම තිබ්බත් හැබැයි ප්‍රශ්නේ අන්තර්ගතයේ දෙක සමාන වෙන්නේ ප්‍රශ්නේ අරගල එකයි වෙන්න පුළුවන් නමුත් විවිධයි හැබැයි උන්වහන්සේ කියනවා මම ප්‍රශ්නයකට මූණ දුන්න විදිහට ඔබත් මූණ දෙන්න ඉගෙන ගන්න මං සමාව දුන්න විදිහට සමාව දෙන්න ඉගෙන ගන්න මං ආදරය කරපු විදිහට ආදරය කරන්න ඉගෙන ගන්න උන්වහන්සේගේ වියගා ගන්න කිව්වේ ඒකයි උන්වහන්සේගේ විදිහට ගත්තොත් මේ ප්‍රශ්නය අත්හරින්න නෙමෙයි ඊ ප්‍රශ්නෙට මූණ දෙන්න බලයක් ලැබිලා මූණ දුන්නාම වර ප්‍රසාදයක් ලැබෙනවා දිරියක් බලයක් ශක්තියක් තියෙනවානේ අපි ප්‍රශ්න වලට මූණ දෙනකොට අපි සවිමත් වෙලා අපි විවිධ තීරණ ගන්නවා ඒ කියන්නේ ජීවිතේ තව තීරණ අරගෙන අපි ශක්තිමත් වෙනවා ඒ වගේ තමයි ඒ වගේ තමයි මේ ගමනේදීත් උන්වහන්සේ තුල යනකොට තමයි ලේසි ප්‍රශ්නේ අරන් එන්න පල්ලියට ඇවිල්ලා මේ ප්‍රශ්නේ උන්වහන්සේ ළඟ තියලා අනේ මේක විසඳන්න කියනවට වඩා උන්වහන්සේ ඉල්ලන ස්වාමිනී ඔබ වහන්සේ එදා විශාල ප්‍රශ්න වලට මූණ දුන්නා ඒ ප්‍රශ්නේ වගේම මටත් මූණ දෙන්න කියලාද මම පෞද්ගලිකව කරන දෙයක් මම කියන්න ඒක නම් මම කරන්නේ ප්‍රශ්නයක ඉන්නකොට මම යන උන්වහන්සේට ළඟට ගිහිල්ලා අහනවා ඔබ වහන්සේ මල්ලුවේනේ වින්ද දුක දෙම්මට ටිකක් දෙන්න. කියන්නේ අනිත් අයගෙන් ප්‍රතික්ෂේප වෙද්දී කරපු යහපත මිනිස්සුන්ට තප්පර ගානකට අමතක වෙද්දී මිනිය පවා නැගිටවලා අන්දය සුව කරලා මුහුද මැද කුණාටුව නවත්තලා උන්වහන්සේ කරපු නේද දෙන්නේ. පුදුම යහපතක් උන්වහන්සේ කළා. ඒත් අද මිනිස්සු කෙල ගහලා ප්‍රතික්ෂේප කරලා මුළු සීරම කෑ ගහලා කිව්වා මොහු වෙන ගසන් මරන්න මෙයා ඒ වගේම මිනිස් ඉතිහාසයේ අපහාසයේ උපරිම ලැබපු පැනනවා කස පහර වැඩියෙන්ම ලැබපු කෙනා බලන් ගියාම වද 32ම දුන්නානේ වේදනාවන් 32ම එතකොට එවැනි ඒ යුගයේ හිටිය දරුණුම මිනි මරුවෙක්වත් ඊතරම් කස පහර අපහාසය කෙල ගැසීමකට මුහුණ දුන්නේ. එතකොට මම යන උන්වහන්සේ ගිහිල්ලා මම හැමතිස්සෙම යාඥා කරනවා ස්වාමීනි ඔබ වහන්සේ පුදුම මල්ලුයනේ හිටියා කියන එක. ඒ වේදනාව දැන් මට ටිකක් දැනෙනවා. හැබැයි ඔබ වහන්සේ පුදුම විදියටින් දරන්නේ. මම ඒක ගැන හිතුවාම මගේ ප්‍රශ්නේ මොකද්ද කියලා හිතෙනවා. දැන් උන්වහන්සේගේ ජීවිතේ මෙනෙහි කරපුවාම මට දැනෙනවා මගේ ප්‍රශ්නේ මොකද්ද ඔබ වහන්සේ දරපු දැරිල්ල නේ ඒ වේදනාව දරාගත් විදිය එතකොට මට දැනුණා මේ වියගහ උන්වහන්සේගේ එක පහසුයි වගේ උන්වහන්සේක දරලා ඒක අපට ආපහු දුන්නේ දැන් උන්වහන්සේගේ සමාව අපට තියෙනු ආදරය තියෙනු මග පෙන්වීම තියෙනු ශුද්ධාත්මෙන් වහන්සේ හරහා එතකොට විසඳුමක් තියෙනු මනුෂ්‍යයන්ගේ බේර ගන්නෝ අයාපතින් බේර ගන්නෝ ඇබ්බැහිකමින් බේර ගන්නෝ කෙනෙක් ඉන්නවා මට කියන්නේ. බත් ජේසුස් වහන්සේ හිටියේ ගෝලිය දොළොස්තරේ කවුරුත් හිටියේ නැහැ. මම කියන්නේ දෙවියන් වහන්සේ හැර ජේසුස් වහන්සේට ඒ වෙලාවේ කවුරුත් හිටියේ සීරම දාලා ගියා. අධෛර්යයටපත් වුණා දාලා ගියා.
අවසානික ගෝලියෙක් හිටියා පේදුරුතුමා පාවා දුන්නා මම දන්නේ කිව්වා එතකොට කොච්චර වේදනාවක් තියෙන්නේ ජූදාස් පාවා දෙද්දි මාන මිනිසෙක් ලෙස කොච්චර වේදනාවක් තියෙන්නේ නමුත් ඒ කුරුසිය දරාගෙන උන්වහන්සේ ලස්සන ගමන ගිහිල්ලා අපට ජීවිතෙත් සදාතනික ජීවිතෙත් දීලා අද්ද වෙනතුරු අපිත් එක්ක ඒ ගමන යන්න සුද්ධාත්මයන් වහන්සේවත් දාහනය කරලා තාම ඉන්න එකම විශාල ආදරයක් ප්‍රාතිහාරය අපි ඇදහිල්ල තුල කතා කරද්දී ඇදහිල්ල පිළිබඳව කතා කරද්දී සමහර ලාවට දෙවිඳුන් ජීවමානව අප ළඟ ඉන්නවයි කියලා අපි දැන දැනත් මං හිතන්නේ පාද අපි අවුරුදු ගාණක් තිස්සේ ගොඩක් අය මං කියන්නේ හැමෝටම මේ චෝදනාව එල්ල කරනවා නෙමෙයි ගොඩක් අය කරලා තියෙන්නේ දෙවිඳුන් ඉන්නවද දෙවියන් වහන්සේ ඉන්නවද කියලා අර විපරම් කරලා බලන්න තහවුරු කරගන්න මහන්සි වෙච්ච එක. ඒ කියන්නේ අපි දන්නවා දෙවියන් වහන්සේ ජීවමානයි කියලා දන්නවා. ඒ හරහා වහන්සේ කිව්වා වගේ අත්දැකීම් ඕන තරම් තියෙනවා. හැබැයි අවුරුදු 20 30 40 50 60 70 සමහර මරණකම් අපි කියන්නේ උත්සාහ කරලා විතරයි දෙවිඳුන් ඉන්නවද නැද්ද කියලා තහවුරු කරගන්නේ. ඒ කියන්නේ අපේ ඇදහිල්ල නැහැ. මට අවසන් වශයෙන් පියතුමේ අවසන් නාඩි කීපෙදී කියන්නේ මේ ඇදහිල්ල වැටෙනවා ආයේ උඩනගෙනවා අපි ඇදහිල්ලේ නිවත් වෙනවා. මේ ඇදහිල්ල පවත්වාගෙන යන්න යනවා නම් මං හිතන්නේ දෙවන්නාසිගේ අත්දැකීම් තුල ඉන්න අපිට හරි පහසුයි. ජීවිත අභිෝග ප්‍රශ්න වලට මුහුණ දෙන්න පහසුයි. ඇදහිල්ල පවත්වාගෙන යන්න නම් කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඇත්තටම උන්වහන්සේ අපේ අතර තියෙන්නේ ගිවිසුම් සම්බන්ධයක්. පුරාණ ගිවිසු අපි දැක්කනේ. ගිවිසුමේ විශේෂත්වය මේකයි. හැමතිස්සෙම ස්වාමීන් වහන්සේ ගිවිසුම හදනවා. මානවයා ගිවිසුම කරේ මානව සංගතිය එකතු වෙනවා. ටික කාලයකදී මිනිසයා ගිවිසුම කඩනවා. දෙවියන් වහන්සේ ස්ථීරව ඉන්න. අදටත් එහෙමයි. උන්වහන්සේ වෙනස් වෙන්නේ නැහැ අපි වෙනස් වුණාට. මිනිස්සුද මිනිස්සු ඒකට චෝදනා කරනවා. ප්‍රශ්න අරගලවල ගිහිල්ලා කියනවා යාඥාත් කරා වැඩක් නේ දෙයියොත් අපෙන් ඈත් වෙලා එහෙම කියනවා මම මේ මනුෂ්‍යගේ භාෂාවේ දෙවියන් වහන්සේ අපෙන් ඈත් වෙන්නේ නැ අපි දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා දෙවියන් වහන්සේත් අපෙන් ඈත් වෙලා කියලා කියනවා මේක ප්‍රශ්න තියෙන එක ඒක නිසා සම්බන්ධකමක් තියෙද්දී ඒක උන්වහන්සේ පරිපාලනය කරන මේ මේ ඒක උන්වහන්සේ කරඳවාගෙන යන මේන්ටෙනන්ස් කරන්නේ හැබැයි මානවයා ඒ සම්බන්ධයෙන් හිමීටයි ඉගෙන එතකොට වැදගත්ම දේ උන්වහන්සේද ප්‍රශ්නයක් එනකොටම බලන්න මන් දෙවියන් වහන්සේගෙන් කොහෙන්ද අයින්ුණේ කියලා ඒක තමයි ප්‍රාලින් ප්‍රශ්න ව්‍යාපාරයේ වැටෙනවන කරන කියන දේවල් හරියන්නේ නැත්තා ජීවිතේ ප්‍රශ්න නම් පවුල් ප්‍රශ්න නම් මොනවා හරි ආර්ථික ප්‍රශ්න නම් ටක් ගාලා හැරිලා බලන්න මන් දෙවියන් වහන්සේගෙන් කොහෙන්ද ඉවත් උනේ අත්මිදි වලට යාවී නැත්නම් තනියෝ පළදරීමට නුඹට නොහැකිය කොහෙන්ද අත්මිදි වලෙන් ගැලවුනේ හොයලා බලවනම් ඉවරයි හොඳයි හිතවතුනේ අපිට අද දවසේ වැඩසටහන තුල පැහැදිලි වෙනවා ගොඩක් ප්‍රශ්න වලට උත්තර දෙන්නේ මම කියන කෙනා තුල නේද මමම තමයි මේ ගැටලු ටික ලියා ගන්න ඕනේ. මමම තමයි මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයා ගන්න ඕනේ. එහෙම නැතුව මම උත්තර සපයන්න ඕන, මම උත්තර දෙන්න ඕන ප්‍රශ්න වලට දෙවියන් වහන්සේට බැනලා වැඩක් නැහැ. ඒ හින්දා මම කියන චරිතය ඇතුලේ, මම කියන පුද්ගලයා ඇතුලේ ගොඩක් දේවල් වලට උත්තර දිනවා. මහන්සි වෙලා අවසියෙන් නැතුව සිහි කල්පනාවෙන් අධ්‍යාත්මයට එබිලා බලලා මේවා විසඳ ගන්න උවමනා කරනවා. සූතිවන්ත වෙනවා කුරුණෑගල පදවි විශ්වාස ප්‍රවර්ධන කමිටුවේ ගරු උපාධ්‍ය පියදුමන් ගරු නිරෝෂන් ජයකොඩි පූජා ප්‍රසාදීන් වහන්සේට පියදුමනි සූති ජේසුපීඩය කියලා සමුදෙනවා. එතෙකම අශාන් සහෝදරයා ඔබටත් සූති මල්ලි අපිත් එක්ක හැමදාමත් වගේ එකතු වෙලා ඉන්නවට එතෙකම පියදුමාට ආරාධනා කරනවා බොහොම ආදරයෙන් මම කියන කෙනා කවදා හරි දවසක දෙවිඳුන් ඉදිරියේ මේ සියල්ල විසඳාගත් යුතුයි. උන්වහන්සේ සමග සම්මුඛ වෙලා මේවා කතා බහ කළ යුතුයි. ඒ නිසා මම කියන කෙනාට හයියක් වෙන්න ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම ලැබෙන්න කියලා පියතුමිනි අපි ආඥා කරමු. ජීවන සම්මිතිනී දුක් කරදර පොදි බැඳගෙන යන ඔබාන්සේගේ මේ දරුවන ඔබාන්සේට බාර කරන මේ මොහොතේ ස්වාමිනේ සෑම පීඩාවකම ඔබාන්සේ තුළ දරා ගැනීමට ශක්තිය ධෛර්යය ප්‍රඥාව දැනගැන්ම දැනමැතිකම දානය කරන්න මේ රාත්‍රියේ මේ මොහොතේදී මේ නිමේෂයේදී මට දානය කරන්න ඔබාන්සේ ඔවුන්ගේ හදවත ළඟ ඉන්න මිතුරෙක් බව
ओबांसे उनके वेदनावट सभे में फिली तुरे बाबा अध्यात्मिक सदात निक फिली तुरे बाबा उन्हें धन्य ने ये तुगाने सलाह सुनने सा ये आदरे रे सूति वेवा ओबांसे अपने लिए कथा कर हम वचन ये तो प्रशंसा वेवा नमस्कार वेवा हाँ ले लो या तुति वेवा प्रशंसा वेवा हाँ ले लो या स्वामिनी तो लांते अंधकारे बिदलान ओबांसे तो ल हरि मार्गे टेन्ने टे उन बलवात करान में की दे अपगे स्वामिन वन जेसु क्रिस्तुस वहांसे दे सामले वेवा आमेन राज्य महिमेदे सदा नमो वहांसे।